අපේ අනෙකා ජවිපය හෝ MPP නෙවෙයි අපේ අනෙකා මේ ක්‍රමය ජනතාවට බලයන ක්‍රමයක් තමයි නිර්මාණය නිශ්චිතව ඒක ක්‍රම වෙනසක් ඉලක්ක කරගත් එකක් එතනදී මේ සමස්ත ක්‍රමයම වෙනස් කිරීමේ අපේ අවසාන අභිමතාර්ථය තමයි මේක සමාජවාදී ක්‍රමයකට මේ පරිවර්තනය කරන එක ආර්ථික ක්‍රමය බොහොම හුරතල් විදියට වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න වැඩක් නැහැ ඉතින් අපි විශ්වාස කරනවා අපේ වැඩපිළිවෙලේ මේ සියල්ල අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා ඉතින් මේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිකාව එතන තියෙනවා. ඉතින් පිළිකාවට උත්තරයක් ඕනේ. කියන අපිට මතවාදී විරුද්ධ තැනක ඉන්න ජවිපේ සහෝදර සහෝදරියකවත් මම හිතන්නේ අපිට එහෙම චෝදනාවක් කරනවා කියලා. උන් අපේ දේශපාලන භාවිතාව ගැන දන්නවා. තරුණායකයෝ කියලා හිටපු බොහෝ අය අනුගමනය කරේ මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නම්. ඔව් තරුණ වුණාට වැඩක් නැහැ. ඉතින් අපි තරුණයන්ට කියන්නේ අපි අලුත් සංවාදයක් පටන් ගමු. මගේ තරුණ වයස මම යුද්ධයක් ඇතුලේ ගියේ. මගේ තරුණ වයසේ මීතර මුල්ල කුණු කඳු කඩන් වැටුණා. මගේ තරුණ වයසේ අපි දන්නවා අරගලාව. මේ සියල්ලට මූණ දීපු අය. මම හිතන්නේ ඔබත් එහෙම. දෙච්චර තාක්ෂණයේ දිනු යුගයේ පැය 6ක් වැඩ කරන්න පුළුවන් එක පැය 12ක් වැඩ කරන්න වෙලා තියෙනවා. ඒක ඇතුලේ විරැකියාව නිර්මාණය කරලා තිනවා. දින 3 දිනක් රැකියා එක්කෙනෙක් කරනවා. ඒ නිසා දින්නෙට රැකියා හිමි වෙනවා. අයිබන් තවත් සාකච්ඡාවක් අපි ආරම්භ කරනවා හෙඩ්ලයින් එක්ස්ක්ලූසිව් සමගින්. ඉතින් මේ වෙනකොට ඔබ හැමදෙනාම දන්න කාරණයක් තමයි අපි දේශපාලන වටපිටාව තුළ සැරිසරන සියලු දෙනා මේ වේදිකාවට ගේන්නට තමයි නිරන්තරයෙන් සූදානම් වන්නේ. ඉතින් ඒ ආකාරයට අද දවසෙත් අපි ජනාධිපතිවරණය ගැන කතා කරනකොට ප්‍රධානතම චරිතයක් මේ සම්බන්ධයෙන් අපි නිරන්තර කතා වෙච්ච කතා වෙන චරිතයක් අද දවසේ අපි ආරාධනා කරලා තියෙනවා අපේ වේදිකාවට. ඔහු නුවන් බෝපගේ ජන අරගල සංධානයේ ජනාධිපති අපේක්ෂක. අයිබෝන්. ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න හිතුනේ ඇයි? කොහොමද ඒක සිද්ධ වුනේ? සහ මොකක්ද මේ ජන අරගල සංධානය? එකක් ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න හිතුවට වඩා අපිට මට අදාළ යම් දේශපාලන ඉතිහාසයක් තියෙනවා. එතන ඉහාට ගියාට පස්සේ පහුගිය අරගලෙන් පස්සේ විශේෂයෙන්ම අරගලයට සක්‍රිය වෙච්ච දේශපාලන පක්ෂ කීපයක් සහ අරගලේ හිටපු කණ්ඩායම් කීපයක් අපි අතර අඛණ්ඩ සංවාදයක් තිබ්බා. කොහොමද මේ අරගලේ අඛණ්ඩතාව ඉස්සරහට අරන් යන්නේ, අරගලේ අරමුණු කොහොමද ඉෂ්ට කරගන්නේ කියලා. ඒ අතර අරගලෙන් පසුව විධායක ජනාධිපති බවට රනිල් වික්‍රමසිංහ පත් වෙනවා. ඒකත් එක්ක ඔහු විසින් නිර්මාණය කරපු අලුත් තත්ත්වයක් තිබ්බ රටේ, විශේෂයෙන්ම IMF මැදිහත් වීමට ඉඩ හැරීම, ඉන්දියානු කොලනිකරණයට ඉඩ හැරීම, ඊළඟට මේ කොල්ලකාරී ලිබරල් ආර්ථිකය තවදුරටත් ව්‍යාප්ත කරලා පවත්වාගෙන යාම. ඉතින් අර අරගලයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමයි, රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙළ පරාජය කිරීමයි කියන අරමුණු දෙක අපි තියාගෙන වැඩ කටයුතු කරද්දී අපි ඉස්සරහට මැතිවරණයක් ආවා. ඉතින් මැතිවරණයේදී ජනතාව දේශපාලනිකව සක්‍රිය වෙනවා. මැතිවරණයත් එක්තරා ආකාරයකින් අරගල භූමියක් වඩපත් වෙනවා. ඉතින් ඒක ඇතුලේ අපි තීරණය කරනවා සන්ධානයක් නිර්මාණය කරලා, දේශපාලන සන්ධානයක් නිර්මාණය කරලා ජනාධිපතිවරණයට මුහුණ දීලා ජනතාව අතරට මේ මතවාදය ගෙනියන්න, ජනතාව අතරට මේ අරගල භූමියක් සටන් මැතිවරණ භූමියක් සටන් භූමියක් කරලා මේ මතවාද ජනතාව අතරට ගෙනියන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ සන්ධානයේ ඉන්න සහෝදර සහෝදරියෝ එකමතිකව තීරණය කරනවා මේ මොහොතේ මේ පණිවිඩය ගෙනියන්න සුදුසුම කෙනා මම කියලා. ඒ අනුව තමයි ජනාධිපති අපේක්ෂකගේ බඩපත් වෙන්නේ. ඔබ දේශපාලනික අපි දන්නවා ඔබ නීතිඥයෙක් කියලා. නමුත් ඔබේ දේශපාලන වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද ඔබ දේශපාලනයට පිවිසෙන්නේ? ඇත්තටම මම 2002 වර්ෂයේ නම් පමණ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වෙලා වාමාංශික දේශපාලන සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව 2011 වර්ෂයේ දක්වා ජනතා විද්‍යුත් ප්‍රමුණ සම්බන්ධ ශිෂ්‍ය සංගම්වල ඉන්නේ. පසුව 2012 පෙරටුගාමී සමාජවාදී පක්ෂ නිර්මාණයට පස්සේ මම ඊට සම්බන්ධ වෙනවා. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු වගේම නීති කටයුතු වගේම අනිකුත් අරගල ඇතුළු සියලු දේශපාලන කටයුතු වලට මම මගේ දායකත්වය දීලා තියෙනවා. මේ මොහොතේ ඇතමෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන් මේ අරගලේ අරමුණු සාක්ෂාත් කරගත හැකි තැනක් තියෙද්දි, ඒ කියන්නේ NPP එක කියලා ගමුකෝ අපි, අනු කුමාර සහෝදරයා. එතකොට දැන් මේකෙදි තියෙන්නේ ඔය වංචාවෙන් දූෂණයෙන් තොර ඔය මේ පුරුටු වෙච්ච පාර්ලිමේන්තුවක් නිර්මාණය නොකර අලුත් පාර්ලිමේන්තුවක් අලුත් රටක් අලුත් නායකයෙක් විදිහට මේ ගමන යන්න කියලානේ දැන් අනුර කුමාර සහෝදරයන්. එතකොට දැන් හරියට නිකන් මේක වෙන්නේ දැන් මේ අරගලයත් එක්ක, දැන් අරගලයේ සාක්ෂාත් හොඳම තැනකින් කරගන්න අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි තවත් කෙනෙක් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් ඒකට මොකක්ද තියෙන උත්තරේ? ඔව් ඇත්තටම ඒක නොවීමම තමයි හේතුව. ඒ කියන්නේ අරගලය
බහුපාශික අරගලයක්. ඒ අරගලය ඇතුළේ විවිධ සටන් පාට තිබ්බා. ගෝට ගෝහෝම් 225 එපා කියලා සටන් පාට විවිධ වුණාට අරගලේ දිශානතිය එක අරමුණක තිබ්බේ. ඒ තමයි මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවට බලය දෙන ක්‍රමයක් නිර්මාණය කරමු කියන. ඒක තමයි අරගලේ අරමුණ. ඉතින් මං හිතන්නේ ඔබ NPP ගැන කිව්වා ඔවුන්ගේ ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවමත් ඔවුන්ගේ එකම අරමුණ මේ තියෙන ක්‍රමය යම් ප්‍රමාණයකට අයිසින් කරලා පිරියම් කරලා අරන් යනවා කියන එක. ඒක ඇතුලේ ජනතාවට බලයන ක්‍රමයක් නිර්මාණය කරන එක. එතනින් එහාට ගියාට පස්සේ මේ ආර්ථික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කරලා මේ තියෙන කොල්ලකාරී ආර්ථිකය වෙනුවට අලුත් ආර්ථික ක්‍රමවේදයක් ගෙන ඒම, ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙන ඒම, මේ වගේ අරගලයේ තුලින් ආපු පැන නැගුණු හේතුවලට පැන නැගුණු ඇත්තටම ඩිමාන්ඩ්ස් වලට ඉල්ලීම් වලට උත්තරයක් ඔවුන්ගේ තුල නැතිකම තමයි විශේෂයෙන්ම අපි වගේ සන්ධානයක් ඉවෙන්නට බලපෑවේ. ඔබ පක්ෂ දෙක අතර දැවැන්ත ප්‍රතිපත්තිමය මේ අර්බුදයක් තියෙනවා වගේ නිකන් හැඟෙනවා. මොකද කොයි වෙලාවෙ බලුවත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙරටුගාමීන් ඉන්නවා මග අවුරාගෙන. එතකොට එහෙම නැත්නම් පෙරටුගාමීන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා වගේ කාරණයක් තේරෙනවා. මොකද්ද ඒ තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම නැහැ. ඇත්තටම අපේ අනේකා ජවිපේ හෝ NPP නෙවෙයි. අපේ අනේකා මේ ක්‍රමය. ක්‍රමය ආරක්ෂා කරන කවුරු වුණත් දේශපාලනික වශයෙන් අපේ පසමිතුරු භාවයක් තමයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ IMF ප්‍රතිපත්තිය ජවිපෙත් පිළිගන්නවා, සජබත් පිළිගන්නවා, ඉන්දියානු මැදිහත් වීම මේ දෙකම පිළිගන්නවා, මේ කොල්ලකාරී ආර්ථිකය මේ තුන්ගොල්ලොම පිළිගන්නවා. එතකොට ඒ කාර්තයෙන් ගත්තොත් මේ තුන් දෙනාම අපේ ප්‍රතිවාදී. එක මේසේ ඉන්න අපේ ප්‍රතිවාදී කණ්ඩායම්. ප්‍රතිවාදී ප්‍රතිපත්ති කියන කණ්ඩායම්. නමුත් ඔබ කිව්වාගේ අපිත් එක්ක ඉතිහාසයේ යම් සම්බන්ධයක් ජවිපෙත් එක්ක තිබුණ නිසා අපි මේ ඉදිරිපත් කරන මතවාදයේ ජවිප විරෝධී හරි NPP විරෝධී හරි කියලා කියන්න පුළුවන්. නමුත් අපි ඉන්නේ ක්‍රම විරෝධී කියන එක තමයි අපේ තියෙන එකම පැහැදිලි කිරීම. නුවන් දැන් අරගලේ ප්‍රධානතම අරමුණ වෙන්නෙම ගෝටගෝහොම් කියන එකනේ. දැන් ඒකට 100,000 ගණනක් ජනතාව එක්රොක් වෙනවා. මේ අරමුණ ඔස්සේ ආපු මේ 100,000 ගණනක් වූ ජනතාවගේ ඡන්ද ඔබට ලැබේවි කියලා ඔබ විශ්වාස කරන්නේ කොහොමද? මේම ඒක අපි ඒ සියල්ල ඡන්ද බවට පරිවර්තනය වෙයි කියලා කියන එක මං හිතන්නේ ඒක හොඳ උපකල්පනයක් නෙවෙයි. අපිට අත්‍යවශ්‍ය කාරණේ තමයි අරගලයෙන් ගෙනාපු සමාජය වෙනස් කරන දිශානතියකට හරවන්න උත්සාහ කරපු මතවාදයක්. ඒ මතවාදය මැතිවරණ බිමෙත් අපි ශක්තිමත් කරන්න ඕනේ. මැතිවරණ වලින් මේ ක්‍රමය වෙනස් කර පරිවර්තනය වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. අරගලය කියන්නේ ගෝඨාභය රාජපක්ෂව එළෙව්වේ මැතිවරණකින් නෙවෙයි. ශිෂ්‍ය සටන් හරහා තමයි අධ්‍යාපන පුද්ගලීකරණ පනත් පරාද කරේ. කම්කරු සටන් වලින් තමයි නැගිහිර ජටිය ගලවාගත්තේ. එතකොට ජනතාවට බලය යන ක්‍රමයක් තමයි නිර්මාණය කරන්න ඕනේ. එතනදී මැතිවරණ වේදිකාවක් මැතිවරණයෙන් පසු වෙන යුගයේත් අපි ඒ වෙනුවෙන් අඛණ්ඩ අරගලයක් කරනවා. එතනදී අපි වෙනුවෙන් දෙන ඡන්ද ඒ අපි කරන්න බලාපොරොත්තු වෙන අරගලයේ ශක්තියක් කියලා අපි විශ්වාස කරනවා. එක්තරා රූපවාහිනී නාලිකාවකදී ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔබේ පක්ෂයේ යම් දෙයක් සම්බන්ධයෙන් ඔබ නිරුත්තර වෙන ගතියක් එහෙම නැත්නම් උත්තර දී ගන්න බැරි වෙන ගතියක් වගේ අපි දැක්කා. මගෙන් ප්‍රශ්න කරේ ඇත්තටම විධායක කමිටුවෙ කීදෙනෙක් ඉන්නවද කියන එක. ඉතින් ඇත්තටම විධායක කමිටුව වරින් වර වෙනස් වුණා. ඉතින් මේ මොහොතේ 21 දෙනෙක් හිටියා. පසුවත් දැන් කීප දෙනෙක් විධායක කමිටුවට සම්බන්ධ වුණා. ඉතින් ඒකේ අර නිශ්චිත අංකයක් එකපාර ඇහුවම හරි ප්‍රතිපත්ති ප්‍රකාශය මං හිතන්නේ ඔබ මේ වෙනකොට ඉදිරිපත් කරලා අවසන් මොනවාද කියන්නේ අනිත් අපේක්ෂකයන් එක්ක ගත්තාම නුවන් බෝපගේ ඇයි ජනාධිපති යුත් එහෙම නැත්නම් අනිත් අපේක්ෂකයන් හා ඔබ අතර තියෙන වෙනස මොකක්ද? අපි ජනාධිපති අපේක්ෂකයා රටට කියන පළවෙනි මොහොතේම ජූලි 31 වෙනිදාම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. නිශ්චිතව ඒක ක්‍රම වෙනසක් ඉලක්ක කරගත් එකක්. එතනදී මේ සමස්ත ක්‍රමයම වෙනස් කිරීමේ අපේ අවසාන අභිමතාර්ථය තමයි මේක සමාජවාදී ක්‍රමයකට මේ පරිවර්තනය කරන එක. ආර්ථික ක්‍රමය ඒක සඳහා සමාජයේ සූදානම් කරන්න සංක්‍රමණික වැඩපිළිවෙළක් තියෙනවා. ඒක තමයි අපේ දෙවැනි කොටස. ඉතින් සංක්‍රමණික වැඩපිළිවෙළ තුළ මූලික වශයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක, ආර්ථික පශ්චාත් උත්තරයක් දෙන එක, ණය ප්‍රතිවගත ක්‍රමයට උත්තරයක් දෙන එක, ඒ වගේම ජාතික ගැටලුවට විද්‍යාත්මක පිළිතුරක් දෙන එක ඇතුළු මේ සමාජයේ තියෙන මූලික ප්‍රශ්නවලට කේන්ද්‍රීය පක්ෂවලට අපි අපේ උත්තර මේකෙන් අරන් ගන්න තියෙනවා. ඉතින් ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් අර අපි කලින් විදිහට අරගෙන උත් අපේක්ෂා කරපු කොහොමද මේ
කඳගහන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඊට එහා ප්‍රජාතන්ත්‍රවාදය නිබලනු කුඩුල් කරන ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් ගේ කොමල කෙනෙක් කර දාළව අපි නව ආණ්ඩුක ව්‍යවස්ථාවට අවශ්‍ය වැඩ පිළිවෙත් ගන්න තියෙනවා. එතනදී ජනතා නියුද්දෙන ආපසු කැඳේගේ බලය ජනතාවට ලබා දෙන, ජනමත විචාරණ පැවැත්වීමේ බලය ජනතාවට ලබලා දෙන, ඒ වගේම ප්‍රභූ පැරැන්තියක් දේශපාලකයන් අතර බිහිවෙන එක වැළැක්වෙන එක, ඒ වගේම දේශපාලකයන්ගේ වැටුප හුණු කම්කරුවගේ වැටුප නොඉක්මිය යුතුයි කියන කාරණය, මේ වගේ කාරණා ඇතුළු කොහොමද මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදයට පරිවර්තනය කරන්න කියන රටාල යෝජනා තියෙනවා. එතන එහාට ගිහිල්ලා මූලික මිනිස් අයිතිවාසිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලින් එහාට ගිහිල්ලා ආර්ථික සමාජීය අයිතිවාසිකම්, පරිසර අයිතිවාසිකම් පොදු මූලික මිනිස් අයිතිවාසිකම් කරන්න කියන කාරණයට මේකේ පළවෙනි පරිච්ඡේදයේ අපි කරුණු අතුලක් කරලා තියෙනවා. ඊළඟට ආර්ථිකය, ප්‍රධානම දේ තමයි ආර්ථිකය, මිනිසුන්ට බලපාන ආර්ථිකය. එතකොට මේ ආර්ථිකය අපි ගත්තොත් අපි ආර්ථික අර්බුදයක ඉන්නේ, රටේ මූල්‍ය ප්‍රතිපත්ති අර්බුදයක ගියා, රටේ සංචිත හිමත් නැත්නම් ඩොලර් හිඟයකට ගියා. මේ දේවල් වලට බලපාපු මේ පුද්ගලීකරණය ආපසු හරවන්නේ කොහොමද, රාජ්‍ය ආයතන කොහොමද ආරක්ෂා කරගන්නේ, රාජ්‍ය සේවය කොහොමද ඵලදායි කරන්නේ, ඊට අමතරව නොගෙවූ බදු කොහොමද අය කරගන්නේ, ඊළඟට බදු සහන ඉවත් කරලා ධන කුවේරයන්ගෙන් මේ සමාගම් වලින් බදු අය කරගන්නේ කොහොමද, නොගෙවූ ණය අය කරගන්නේ කොහොමද. එතනින් එහාට ගිහිල්ලා ඇත්තටම අපේ රටේ බදු ප්‍රතිපත්තිය දැන්ට තියෙන්නේ වක්‍ර බදු 85%, නිජ බදු 15%, මේ කොහොමද 50% ප්‍රතිපත්තියට ගෙනෙල්ලා ජනතාවගේ බදු බර අඩු කරලා ධන කුවේරයන්ගෙන් බදු අය කරගන්න තත්ත්වයකට පරිවර්තනය කරන්න ඕන කියන ආකාරයෙන් සහ ණය ප්‍රතිමුගත කරන්නේදී IMF වැනි මුලාවන් වලට අහු වෙන්නේ නැතුව ඍජුව ණය හිමියන් සමග සාකච්ඡා කරන, බැඳුම් කර හිමියන් සමග සාකච්ඡා කරන, මේදී විලෝපික ණය සම්පූර්ණයෙන් නොගෙවා ඉන්න, අසාධාරණ ණය සම්පූර්ණයෙන් නොගෙවා ඉන්න, අනෙක් ණය සඳහා ණය කප්පාදුවක් කරා යන්නේ කොහොමද, මෙන්න මේ කාරණා අපි ණය ප්‍රතිමුගත කරන්නට අදාළව සඳහන් කරලා තියෙනවා. ජාතික ගැටලුවට අදාළව කොහොමද තමිල්, මුස්ලිම් සහ කඳුකර තමිල්, මලහෙල් තමිල් ජනතාවට අදාළව තමන්ගේ ප්‍රදේශ තමුන්ව පාලනය කරගෙන ඉන්න විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්නේ, ඒ සදා නියමිත සීමා නිර්ණයක් කරන්නේ කොහොමද, දීමණ්ඩල ක්‍රමයක් කරා ඒ ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එකට අදාළ ප්‍රතිපාදන අපි මේක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් රටක මේව තමයි මේ මොහොතේ අපිට තියෙන කේන්ද්‍රීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ, ජාතික ගැටලුව. ඉතින් ඒවට උත්තර නොදී තොරොම්බල් විදියට නිකන් බොහොම හුරතල් විදියට වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න වැඩක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ වැඩපිළිවෙලේ මේ සියල්ල අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා. 77 ඉඳන් විවෘත ආර්ථිකයකට පුරුදු වෙච්ච, එහෙම නැත්නම් මේ ධනවාදී ආර්ථික ක්‍රමයකට, පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයකට පුරුදු වෙච්ච රාජ්‍යයක් සමාජවාදී රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන් කියන එකේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා නේද? කිසිම ප්‍රායෝගික ගැටලුවක් නැහැ ඇත්තටම. කියන්නේ ඔබ කියන්නේ විවෘත ආර්ථික කියලා අදහස් කරන එකේ දේශපාලනික ආර්ථිකය ගත්තොත් නව ලිබරල් ආර්ථිකය, කියන්නේ වෙළඳපොළ මූලික කරගත් ආර්ථිකය, ලාභී මූලික කරගත් ආර්ථිකය. ඉතින් අපි ඔබ මූණ දෙන මේ ප්‍රශ්න සියල්ලටම හේතුව එකයි, හැමදේම ලාභී මූලික කරගෙන ඉන්නේ. ඒතකොට අධ්‍යාපනය විකිණෙන්නේ ඒක නිසා, සෞඛ්‍ය විකිණෙන්නේ ඒක නිසා, බඩු මිල ඉහළ යන්නේ ඒක නිසා, ඖෂධ ජනතාවට නැත්තේ ඒක නිසා, ඊළඟට ජනතාවගේ අපේ රටේ සමාජ අසමානතාවය බරපතල ලෙස වැඩි වෙලා තියෙන ඒක නිසා, දිරිඳු භාවයේ 30%කින් වැඩි වෙලා තියෙන ඒක නිසා, ළමා මන්ද පෝෂණයේ 26%කින් වැඩි වෙලා තියෙන ඒක නිසා, විරැකියාව 9%ක් දක්වා ගිහින් තියෙන ඒක නිසා. ඉතින් මේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිකාව එතන තියෙනවා. ඒ පිළිකාවට උත්තරයක් ඕනේ. පිළිකාව තියෙන තැනට උත්තරේ දෙන්නේ නැතුව වෙන තැන් වලට උත්තර බඳවනවා. ඉතින් මේක අපි ජනතාවට අපි කියනවා, ඔබට ඔබ වෙනුවෙන් ඔබට දාලා තියෙන දෘෂ්ටිවාද මොකක් වුණත් ඇත්ත උත්තරය ගැන අපි කතා කරමු. ඇත්ත උත්තරය තමයි ජන මූලික ආර්ථිකයක්, සාධාරණ ආර්ථිකයක්, යුක්තිසහගත ආර්ථිකයක්, සත්‍ය වටිනාකම් සහිත ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒකට කියන වචනේ සමාජවාදය නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි, ඒක තමයි යථාර්ථය. ජනාධිපතිවරණයේදී හුඟ දෙනෙක් අපේක්ෂකයෝ වත්කම් ඉදිරිපත් කරලා තියෙනවා, සහ හුඟක් අය ප්‍රචාරණ වලට සෑහෙන වීදම් කරනවා. අපිත් දැක්ක ඔබේ ප්‍රචාරණ කටයුතු එහෙම සිද්ධ වෙනවා. මේ සඳහා කොහොමද ඒ වියහිදම් දරන්නේ පක්ෂයෙන්ද නැත්නම්? ඔව්, ඉතින් පක්ෂ තුනක් ඉන්නවා. ඒ පක්ෂ තුනේම පූර්ණකායින සහෝදරු තමයි බහුතරයක් ඉන්නේ. ඉතින් අපේ පක්ෂවලට සුබ පතන්න, අපේ පක්ෂවලට සහාය දෙන අය ඉන්න. ඒ අයගේ ආචාර මුදල් වලින්, ඒ වගේම පක්ෂයේ පූර්ණකායින සහෝදරු කරන විවිධ ව්‍යාපෘති හරහා අපි ඒවැයින් උපය ගන්න මුදලින් අපිට හැකි පමණින් අපේ ප්‍රචාරණ කටයුතු කරනවා. කෙනෙක් චෝදනාවක් කරොත් නුවන් දැන් ඔබට ඒ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන්නේ මේ ජවිපේ තියෙන ඡන්ද ටික කඩන්න
යම් තුන්වෙනි පාර්ශවයක් විසින් මේකට සල්ලි වියදම් කරනවා වගේ චෝදනාවක් ආවොත් ඒකට ඔබට මොකක්ද කියන්නේ? ඒ කියන්නේ අපිට මතවාදී විරුද්ධ තැනක ඉන්න ජවිපේ සහෝදර සහෝදරියකවත් මම හිතන්නේ අපිට එහෙම චෝදනාවක් කරනවා කියලා. උන් අපේ දේශපාලන භාවිතාව ගැන දන්නවා. ඔය අපි ඡන්ද කඩන්නේ ඉන්නේ මේ ක්‍රමයට පක්ෂ ඡන්ද අපි කඩන්නේ. ඉතින් ජවිපේ කියන එක ක්‍රමයට පක්ෂ නම් අපිට කරන්න දෙයක් නැහැ ඡන්ද කැඩෙනවට. සජබේ කියන්නේ මේ ක්‍රමයට පක්ෂ අය. එයාගේ ඡන්ද කැඩෙන්න ඕනේ. රනිල් කියන්නේ මේ ක්‍රමයට පක්ෂ අය. එයාගේ ඡන්ද කැඩෙන්න ඕනේ. ඉතින් අපි ක්‍රම විරෝධී ක්‍රමය කඩන්න ආපු ව්‍යාපාරයක් නිසා කාගේ හරි පක්ෂික ඡන්ද කඩන්න ආපු ව්‍යාපාරයක් නෙවෙයි. තරුණ නායකයෝ කියලා දැන් එහෙම එකකුත් දැන් යනවානේ. තරුණක නායකත්වයක් වෙදී නාමල් එහෙම ඇවිල්ලා තියෙන පොහොට්ටුවෙන්. ඒතකොට නාමල්ගේ වයසත් එක්ක බලනකොට නාමල්ගේ වයසට සමීපතම තවත් අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ ඔබ. තරුණයින් හැටියට ඇත්තටම රට තරුණයින් බහර ගැනීමේ ඒ අභියෝගය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? ඔව් ඒ කියන්නේ ඔව් මේ රටේ තරුණ නායකයෝ බිහි වෙන්න ඕනේ. නමුත් තරුණද මහලුද කියන්නේ මේ අදාළ ප්‍රතිපත්තියෙන් වාදිනවා. තරුණ නායකයෝ කියලා හිටපු බොහෝ අය අනුගමනය කරේ මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නම් ඔව් තරුණ උනාට වැඩක් නැහැ. ඉතින් අපි තරුණයන්ට කියන්නේ අපි අලුත් සංවාදයක් පටන් ගමු. ඔබේ තරුණ්‍යය දැන් මගේ තරුණ වයස මම යුද්ධයක් ඇතුලේ ගියේ. මගේ තරුණ වයසේ මීතර මුල්ලේ කුණු කඳු කඩන් වැටුණා. මගේ තරුණ වයසේ අපි දන්නවා අරගල ආවා. මේ සියල්ලට මුහුණ දීපු අය. මම හිතන්නේ ඔබත් එහෙමයි. ඉතින් අපි තරුණයෝ කියලා මේ මුහුණ දීපු අරමුද අපේ අනාගත පරම්පරාවට අපි නිදි යුතුයි. ඉතින් මේ ප්‍රශ්න වලට අපි කොන්ක්‍රීට් උත්තර, ඇත්ත උත්තර දෙන්න උත්සාහ කරමු. ඉතින් තරුණයන්ට ඒ සඳහා ජවය තියෙනවා. ඒ වගේම නව තාක්ෂණය වගේ දේවල් එමින් තියෙනවා. මේ නව තාක්ෂණය වගේ දේවල් නිසා වැඩිම සූරාකෑමට ලක් වෙන කෙනා බවට පත් වෙලා තියෙන්නේ තරුණයෝ. විශේෂයෙන්ම ආයතන වල අපේ යාළුවෝ අපි දන්නවා දවසට පැය 14 15ට වැඩ කරන්න වෙලා තියෙනවා. මෙච්චර තාක්ෂණයේ දිනුගේ පැය 6ක් වැඩ කරන්න පුළුවන් එක පැය 12ක් වැඩ කරන්න වෙලා තියෙනවා. ඒක ඇතුළේ විරැකියාව නිර්මාණය කරලා තිනවා. දින 3 දිනක් රැකියාව එක්කෙනෙක් කරනවා. ඒ නිසා දෙන්නට රැකියාව හිමි වෙනවා. අපි මේවා විද්‍යානුකූලව කතා කරමු. මේවා සංවාද කරමු. සංවාද කරලා අපේ තරුණ ජවයේ මේක වෙනස් කරන්න උත්සාහ කරමු කියන ආරාධනයක් තියෙනවා. ජන අරගල සංධානයේ හැටියට දැන් අපි දකිනවා අනිකුත් පක්ෂවල ප්‍රධාන පක්ෂ කියන්නේ අපේක්ෂකයා ඉන්නවා. ඒ හැබැයි ප්‍රධාන අපේක්ෂකයාට එයාගේ සපෝට් එකට වටේ තව සෙට් එකක් ඉන්නවා අපි දකිනවා. නමුත් නුවන් බෝපකයේ අපි එහෙම දකින්නේ නැහැනේ. එහෙම කවුරුත් එහෙම කතා බහ කරනවා වැඩි වශයෙන් දකින්නේ නැත්තේ ඒක ඇතුලේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද නැත්තම් මේකද ඔයගොල්ලන්ගේ ක්‍රමය? මම හිතන්නේ මං හිතන්නේ ඔබට වැරදි වැටහීමක්. ඇත්තටම අපේ ව්‍යාපාරය ගත්තොත් ලහිරු වීරසේකරලා වසන්ත මුදලිගේ ඔව් වසන්ත මුදලිගේ ලහිරු වීරසේකර හිටියට මේ ගොඩක් අපි දකින්නේ එතකොට දරුෂ පතිරනලා ආචාර්ය කල්පරාජපක්ෂ නැති මේ අය මේ මොහොතේ රට පුරා විහිදිලා ප්‍රචාරණ කටයුතු වලට ඉන්නවා. ඉතින් අර අපි ඒවා දකින්නත් ඒවා ප්‍රචාරණ පුරුද්දක් විදිහට තියෙනවනේ. අර අපේක්ෂකයෙක් කෙනෙකුට කණ්ඩායමක් එනවා පිටිපස්සෙන් ඉන්නවා හුලේ දානවා. ඉතින් ඒක අපේ සංස්කෘතිය නෙවෙයි. මේ මොහොතේ සහෝදරවරු සිය ගානක් රට පුරා ප්‍රචාරණ කටයුතු කරමින් යනවා. ඉතින් ඒතරදී අපේ ප්‍රචාරණ මාධ්‍ය ගෙයින් ගෙට යන එක, ගෙමිදුල් සාකච්ඡා පවත්වන එක, කුඩා කණ්ඩායම් සාකච්ඡා පවත්වන එක, අපිට මහා පරිමාණ මුදල් වියදම් කරලා කරන ප්‍රචාරණ කටයුතු කරන්න හැකියාවක් නැහැ. අපි වගේ ව්‍යාපාර වලට ඒක පුළුවන් වුණත් අපි කරන්නේ නැහැ. මොකද ඒ වෙයි ජනතාවගේ සල්ලි. ඉතින් ඒ සහෝදරු හැමදෙනාම බොහොම ආයාසයකින් බොහොම කැපකිරීම කරලා මේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යන කටයුතු කරනවා. ජාත්‍යන්තරත් එක්ක සිදු කරන ගනුදෙනු විශේෂයෙන්ම දැන් IMF එකත් එක්ක එහෙම කරන ගනුදෙනු ඒ දේවල් අනිවාර්යයෙන්ම අපිට ඒ විදිහටම සිදු කරගෙන යන්නට සිද්ධ වෙනවා මේ තියෙන තත්ත්වයත් එක්ක. ඒක ඔව් ඒක පිළිබඳව අදහසක්. ඒ කියන්නේ IMF exit IMF කියන එක තමයි අපි ප්‍රතිපත්තිය. අපි රාජ්‍ය බලය ගන්න පළවෙනි මොහොතේ අපි IMF එකෙන් ඉවත් වෙනවා. ඒක එහෙම ඉවත් වෙලා පුරවන්ත රට දියුණු කරා. ඉතින් රට දියුණු කරන්න නෙවෙයි IMF එක එන්නේ. IMF එක එන්නේ බැදු දෙතික සහ ත්‍ෘතික ප්‍රාථමික වෙළඳපොලේ බැඳුම් කර හිමියන්ට අපේ රටේ ජනතාවගේ බොතුව මිලිකලා ණයට ගාය කරනවා. වෙන අරමුණක් නැහැ. ඉතිහාසය තමයි එහෙමයි. 16 වතාවක් IMF ගිහිලා තියෙනවා. ඒ හැම වතාවකම IMF එකට යන්න සිද්ධ වුණා. මොකද අධ්‍යාපන විකුණන එක, සෞඛ්‍ය විකුණන එක, රාජ්‍ය දේපළ විකුණන එක ඒවා තමයි මුගේ ප්‍රතිපත්ති. IMF එක මිතුරෙක් නෙවෙයි, පොලි මුදලාලි කෙනෙක්. ඒක අපි පළමුවේ වැරදි වැටහීම අපි ඉවත් කරගන්න ඕනේ. ජාත්‍යන්තර සබඳතා කියන්නේ IMF නෙවෙයි. ජාත්‍යන්තර සබඳතා කියන්නේ අපි රටක් විදිහට නොබැදි ප්‍රතිපත්තියකින් නම් අනෙක් රටවල් එක කටයුතු කරනවා. එතකොට ලෝක බැංකුව IMF කියනවා මේක ලෝකේ තියෙන කොල්ලකාරී ප්‍රාග්ධනය අපේ රටවල් වලට එවන්න හදපු සංවිධානය. ඒත් ඒව නෙවෙයි ලෝකේ කියන්නේ. නමුත් එතනින් එහා ලෝකයක් තියෙනවා. අපි උඩ ණය වගේ කාර්යයන්වලදී ජුබිලි මූමන්ට් එකක් කියලා ලෝකයක් යනවා. එතකොට ඒව හරහා පුළුවන් වුණා බරපතල බලපෑම් කරන්න මේ IMF එකට වගේ මේ අපේ රටවල ණය කපා හරින්න කියලා. ඒ වගේම වාමාංශික ප්‍රතිපත්ති තියෙන රටවල් තියෙනවා. ඒ වගේම ධනවාදී රටවල් උනත් බහුතරයක්ට බල කරලා තියෙනවා වාමාංශික ප්‍රතිපත්ති අරන් ගන්න. ස්කැන්ඩිනේවියානු රටවල්
අපේ රටවල් කොල්ල කාලා ඒ රටවල් දියුණුනාට ඒව ඇතුලේ තියෙන නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සාධාරණ ප්‍රවාහනයක් වැනි සංකල්ප. ඉතින් ඒවටත් බල කරලා තියෙනවා සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරලා. ඒක නිසා අපි හුදකලා වෙන්නේ අපි එකම දේ අපි බොහොම රැඩිකල් විදියට රටට ලෝකෙට කියනවා මේ සමාජ ක්‍රමය අපි වෙනස් කරනවා. ඒ සඳහා ඔබ අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණය නිසා ඒ ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ මේ තියෙන චීනය හරි ඇමරිකාව අතර තියෙන සටනට අපි මැදිවිය යුතු නැහැ. දැන් ඉන්දියාව ඇමරිකාවත් සමග එකතු වෙලා කරන මේ බල අරගලයට අපි මැදිහත් විය යුතු නැහැ. අපේ රටේ ස්වාධීනත්වය ස්වයංක්‍රීය තියාගෙන යන ගමන් අපිට පුළුවන් අපේ රටේ ජනතාව කෙරෙහි විශ්වාස කරලා මේ ක්‍රමය වෙනස් කරන්න. මේ මොහොතේ කොහොමද මේ ඔබ ජන අරගල සංධානයට ගම්මට්ටමින් හිමන් නැත්තම් සාමාන්‍යයෙන් ඔබ මහපොළොවට ගියාම මොන වගේ දෙයක්ද මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ? අපේ මතවාදයට හොඳ ඉඩක් තියෙනවා. මොකද මේක එකම විකල්ප මතවාදයේ බවට පත් වෙලා තියෙනවා. අර අපේක්ෂකයන් 38ක් වුණාට ප්‍රතිපත්ති දෙකයි තියෙන්නේ. එකක් ජන අරගල සංධානයේ ප්‍රතිපත්ති. ඒ නිසා අපිට පහසුවක් වෙලා තියෙනවා. ජනතාවට මේ ඉර ඇඳලා පෙන්නලා අපේ මතවාදය පහසුවෙන් අරන් ගන්න. හොඳයි, බොහොම ස්තුතියි ඔබට. අද දවසේ අපි කතා බහ කරේ තවත් ජනාධිපති අපේක්ෂකයෙක් සමගින්, නොහුනුවන් බෝපගේ ජන අරගල සංධානයෙන් ඔහු ඔබ හමුවට ඉන්නේ. ඉතින් අපි ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඉතින් අපි තවත් මෙවැනි වූ සාකච්ඡාවකින් නැවත මුණ ගැහෙමු. හෙඩ්ලයින් එක්ස්ක්ලූසිව් සමගින් www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්නේ.